This conference will now be recorded. Bueno. Hacer lo que sale de aquí. Hi Bhuvan, subha udayasana dula putala okkotoma. Hi Bhuvan. प्राथमिक विद्यालय तुनसेनी दूलपुता गणित पाठ सामी आरंभ कर गण पाठ पटांगा उदय आठ अध्यापन कार्यालय दिन पारधिटे होम इन तन साधु साधु खेला तुंडवांगी सरणी निदुख निरोगी प्रबोधमति माल पिपेने गाती है माल पिपेने का पीनी पिंडु दिली से ने का नहीं दस सात सिंग कोला आठ सिंग रात्रम पार्ट टे हिरु किरण है अधी किने ना आकार है मैंने मैं दर्शन दाखिन दरन मैं उदय में नकिला पड़ता के लिए पहली आई भी दिन दो इतने पहाड़ ने मैं पहाड़ मार्ग का तालुगा ने पूजने हरी खानट मिहिरी सौंदर्य पिसर स्वभाव अभी हंधुना
මුලින්ම බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා අඩු කිරීම ගෙදර වැඩ ටික බලන්න. ගෙදර වැඩ කරලා තියෙන අච්චුපතේ ඉන්නේ. එහෙනම් අච්චුපත අරගන්න මුලින්ම සාමාන්‍ය පින්තූර කපපුවා දැම්මම ගන්න යන්න එපා. අච්චුපත අරගන්න. අච්චුපත අරගෙන අච්චුපතේ ගෙදර වැඩ කරන ටික තමයි දැන් බලන්න යන්නේ. අද මගේ කැමරාව ඔන් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කැමරා ගොඩාක් ඔන් කරලා තියෙන හින්දා මට ඔන් වෙන්නේ නැහැ කියලා මෙතන මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ සීමාව සම්පූර්ණයිලු ඔන් කරන්න තියෙන සීමාව ඔක්කොම ඔයගොල්ලෝ ඔන් කරගෙන තියෙනවා. ඒ හින්දා මට ඔන් වෙන්නේ නැහැ. ඒ හින්දා මාව පෙන්නේ නැති වෙද යද? ඔන් දැන් නම් හරි ගියා. හරි හරි හරි. හරි. ඔයගොල්ලෝ අයින් ඉඳලා පාවෙන්නේ. දැන් නම් මාව පේනවා ඇති ඔයගොල්ලන්. රයිට්. මම ඉස්සලාම් කැමරා ඔන් කරන්න බැලුවා ඔන් වෙන්නේ නැහැ මයික් ඔන් වෙන්නේ නැහැ ළමයි ඔක්කොම ඔන් කරගෙන ඉන්නේ ඉඳලා අපි ඉඳ නැහැ කියලා තමයි වැටුනේ හරි දැන් හරි දැන් ඔක්කොම ගණන්තිය පේනවා අපිට පළවෙනි ප්‍රශ්නයට අපි දැන් යමු පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ හරහට අඩු කරන්න ගණන් පහ අපි ඔක්කොමලා කරලානේ තියෙන්නේ ඔය ටික නේද ඒකෙන්ද අපි යාළුවෙක්ගෙන් අහලා බලමු මේ තුලසික තුලිස්ක නේද තුලිස්ක රණසිංහ තුලිස්ක රණසිංහ පුතේ ගණන් ටික හදලාද ගණන් ටික හදලාද ඔව් එහෙනම් කියමු නේද මම අහන විදිහට මට පුතා උත්තර දෙන්න ඕනේ ඉස්සලාම අඩු කරන්න ඕනේ නිල් පාටේ ඉතලේ තියෙන දෙකද රතු පාටේ ඉතලේ තියෙන දෙකද රතු පාට එහෙනම් මුලින්ම කරන්නේ රතු වැඩි පස් දෙවෙනියට තමයි නිල් වැඩි මුලින්ම රතු වැඩි දෙවෙනියට නිල් වැඩි එහෙනම් අපි රතු වැඩි පටන් ගමු 9න් 4ක් අඩු කරලා පුතා කියන්න 5යි 9න් 4ක් අඩු කළාම 5යි ඒක අපි දාන්නේ වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන් වැරදි වැරදි වම් පැත්තෙන් දකුණු පැත්තෙන් ස්ථානෙ එක ස්ථාන අඩු කරලා දාන්න ඕනේ දකුණු පැත්තෙන් හරි දැන් පුතේ ඊළඟ නිල් වැඩි දෙකෙන් එකක් අඩු කරලා එකයි එකයි ඒක දාන්නේ වම් පැත්ත. එතකොට උත්තරේ කියන්නේ. එතකොට උත්තරේ කියන්නේ 15යි. 15යි 15යි. එහෙනම් ඔන්න දෙවෙනි ගානේ රතු වැඩේ කරන්න යන්නේ. රතු වැඩේ 8න් 6ක් අඩු කරලා. දෙකයි. දෙකයි. දකුණු පැත්තෙන් යන්නේ. නිල් වැඩේ 5න් 2ක් අඩු කරලා. තුනයි වම් පැත්තෙන් දාන්නේ තුන වම් පැත්තෙන් උතරේ කියන 32යි 32 ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට යනවා රතු වැඩි 8න් 8ක් අඩු කරලා කියන 0යි ඕ 8න් 8ක් තිබුණා 8ම ගියාම 0යි ඉතුරු නැහැ ඒක දකුණු පැත්තෙන් යනවා නිල් වැඩි එතෙන් එකක් අඩු කරලාම කියේ. එකයි. එකයි. වැඩි අදින් නැතුව කියන්නේ. එකයි. අන්න එහෙම කියන්නකො. එකයි ගන්න නැතුව එකයි කියලා ටැග් කරලා කියන්නකො ඈ. හරි. ඊළඟ එක හතරවෙනි ප්‍රශ්නේ රතු වැඩි 7න් 3ක් අඩු කරලාම කියේ. හතරයි. අන්න නියමයි ඈ. නිල් වැඩි 8න් 3ක් අඩු කරලාම කියේ. පහයි අන්න ඔයා හොඳට දැන් උත්තර දෙනවා ඈ දැන් තමයි හරි විදියට කතා කරන්නේ පස්සේ ප්‍රශ්නෙට යනවා රතු වැඩි 8න් 4ක් අඩු කළාම කියේ තරයි හතරයි ආය යදුන වැඩි ආය යදුන වැඩි කෙටියෙන් කියන්න නිල් වැඩි 8න් 4ක් අඩු කළාම කියේ හතරයි හතරයි හරි හරි ඔන්න එනවා උත්තර පහම පුතාගේ හරි ඈ හොඳ පුතෙක් දක්ෂ දරුවෙක් හොඳට උත්තර ටික දුන්නා ආයි කිසිම වැරද්දක් වුණේ නැහැ හරි මොන ඕම් තමයි පළවෙනි පහ කෙල්ලලා තියෙන්න ඕන බෙර කරුවෙකුගේ රූපයක් ඕගලන්ට පේනවා ඇති
මේ බෙර කරුවාගේ බෙරේ දෙන් හොඳට බලන්න. බෙරේ මැදින් ටිකක් පිම්බිච්ච බෙරයක්. මැද්ද මහතයි. දෙපැත්තට වඩා මැද්ද මහතයි. මේ බෙරේ අපි කියනවා උඩරට බෙරේ. නැත්තම් මගුල් බෙරේ කියලා කියනවා. මගුල් බෙරේ, උඩරට බෙරේ, ජට බෙරේ කියලා කියනවා. උතර බෙරේට නම් තුනක් මං කිව්වා. මගුල් බෙරේ, උඩරට බෙරේ, ගැට බෙරේ. මේ ඉන්නේ නම් මගුල් බෙර වාදන ශිල්පියා. රුපියල් 20 නෝට්ටුවේ මෙන්න මේ බෙර වාදන ශිල්පියාගේ රූපයක් දැක්ින්නට පුළුවන්. පස්සේ පාඩම ඉවර වෙලා අම්මයි තාත්තයි රුපියල් 20ක් ඉල්ලගෙන මගුල් බෙර වාදන ශිල්පියායි වෙස් නැටුම් ශිල්පියායි ඉන්නවා හොඳට බලා ගන්න ඕනේ. 20 නෝට්ටුවක් ඉල්ලගෙන බලා ගන්න ඕනේ. අහල පාලා අම්මා ඉන්නවා නම් ළඟට ගෙනත් දෙන්න කියලා 20 නෝට්ටුවක් එක ටක් ගාලා බලා ගන්නවා නම් ඉතාම හොඳයි. රයිට් අපි අච්චු පොතේ පෙළ පොතේ තියෙන ඊළඟ ගානටයි යන්නේ. සංඛ්‍යා පෙත්තක අඩු කරන්න තියෙනවා දකුණු පැත්තෙන් සාමාන්‍ය විදිහට යටින් යට ලියලා අඩු කරන හිකුත් තියෙනවා. සංඛ්‍යා පෙතේ අඩු කිරීමයි නිකන් අඩු කිරීමයි දෙකක් තියෙනවා. අපි තවත් යාළුවෙක් ගමු නේද? දැහැමි 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 උදේ මූණ හේදුවේ නැද්ද තාම? මූණ හේදුවද? ඔව්ද? නම් බොමොත් ඕ සමහර අය නම් ටිකක් පරක් වෙලා නැගිටලා මූණ හොදන්න වෙලා මදි හින්දා කෙලින්ම එනව පාඩමට. එතකොට චූටි අපහසුතාවක් දැනෙනවා. මොකද මේ මූණේ තියෙන කබ බුදිය ගත්තාම නිකන් පොඩ්ඩක් මූණ කැත වෙලා නේද මෙයා වෙලානේ තියෙන්නේ. අපිට එතකොට හරි පහසුවෙන් ඉන්න බෑ. දත් ටික මැදලා මූණ හොදලාම පාඩමට සම්බන්ධ වෙනකොට හරි පිරිසිදු සැහැල්ලු ගතියක් තියෙනවා. ඒතර මා හරි හොඳ මානසික සුවයකින් පාඩම කරන්න පුළුවන්. අපි ඒකත් පුරුදු වෙන්න ඕනේ හැමෝම. කම්මැලිකමට ටිකක් පරක් වෙලා නැකිටින් නැතුව කල් වෙලා ඇතුව නැකිටලා විනාඩි 45ක් පය භාගයක් කලින් නැගිටත් ඇති නේද? අම්මලා ඕන් කරලා දෙයි මේක. ඔයාලට තියෙන්නේ මූණ හොද ගන්න ගිහිල්ලා. ඉතින් ඒකෙන් හින්දා මූණ හොදින් දැන් මේ දුව නම් හොඳයි. දැහැමි හොඳයි. දැහැමි කියන් මම ඒක තමයි අහලා බැලුවේ. දැහැමි හොඳට මූණ හොදලා පාඩමට සූදානම් වෙන දුවෙක්. අන්න ඒ වගේ දැහැමි වගේ හැමිට පුළුවන් නම් ඒ අනිත් අයට බැරි නේද? රයිට්. ඔකමලා අන්නේ විදිහට වැඩ කරමු ඈ. රයිට්. අපේ දැහැමි උත්තර දෙන්න සංඛ්‍යා පෙතේ ඉස්සලාම අඩු කරන්නේ එකේ වද දුවේ 10 වද? සංඛ්‍යා පෙතේ ඉස්සලාම එකේ වද. අදුව එහෙනම් එකේ වා 8න් බිංදුවක් අඩු කළා මට කියන්න. 8යි 8න් බිංදුවක් අඩු කළා 8යි 10 ඒවා 4න් 3ක් අඩු කරන්න තියෙනවා. එතකොට එන්නේ කීයද? 1යි 1 4න් 3ක් අඩු වුණාම 1යි. දැන් සාමාන්‍ය ගානට යනවා. ඒකෙත් තියෙන්නේ 8න් බිංදුවක් අඩු කරන්න. 8න් බිංදුවක් අඩු කළාම 8යි. ඊට පස්සේ 4න් 3ක් අඩු කරන්න තියෙනවා. එතකොට 1යි 1යි. හරි නියමයි. හොඳට වැඩේ කළා. ඊළඟ දෙවෙනි ගාන දැහැමිම කියන්නේ දැහැමි ඉස්සලාම සංඛ්‍යා පෙතේ ඉස්සලාම අඩු කරන්න තියෙන්නේ 9න් 7. එකේ අඩු කරලා ඉන්න බෑ. 9න් 4. ඒතර 9න් 4 අඩු කළාම කීයද? 5යි 5යි. ඊට පස්සේ තියෙන්නේ 10 ඒවා 7න් 4ක් අඩු කරන්න ඕන. 7න් 4ක් අඩු කළාම 3යි 3යි. ඒ කියන්නේ උත්තරේ 35යි. ඒ දකුණු පැත්තෙන් තියෙනවා ඒ ගානම නිකන් ලියලා. සංඛ්‍යා පෙතෙන් නැතුව නිකන් ලියලා තියෙනවා. එතකොට දුවේ කියන්න කොහොම 9න් 4? 9න් 4 කඩු වුණා? 5යි. 5යි. 7න් 4 කඩු වුණාම? 3යි. 3යි. ඒ කියන්නේ ඔක්කොම උත්තරේ කීයද? 35යි. 35යි. බොහොම හොඳයි ඈ. හරි. දැහැමිත් හොඳට එනවා උන්න උත්තර ටික දුන්නා. අපි දැන් යන්නේ වෙනත් දරුවෙක් ගාවට. සනාලි නෙලින්සා සනාලි
සනාරි මීට කලින් උත්තර දීලා තියෙනවද මං අහන ප්‍රශ්න වල? ඔව් සර්. එහෙනම් කමන්න. මම සමහර අය ඇති කවදාවත් මං කතා කරපු නැති අය. ඒ අය පොඩ්ඩක් මේ නම කියලා හරි එන්න කවදාවත් කතා කරලා නැති කෙනෙක් ඉන්නවනම් නම කියලා එන්න. දැන් ඉතින් මේ සනාලිකෙන් තමයි මේ වෙලාවේ අහන්නේ අපි. සනාලි ඔයාට තියෙන තුන්වෙනි ගාන. සංඛ්‍යා පෙති අඩු කරද්දී ඉස්සලා අඩු කරන්නේ එකේවනේ. එකේව 6න් 5ක් අඩු කළා කියන්නේ. එකයි. 6න් 5 ගම එකයි. 5න් 2ක් අඩු කළා කියන්නේ. 3යි. 3යි. 5න් 2ක් අඩු කළාම 3යි. රයිට්. ඊට පස්සේ එයා දකුණු පැත්තේ තියෙන සාමාන්‍ය ගානට යන්න. එකේ තියෙන 6න් 5ක් අඩු කරන්න. එතකොට කීයද? 1යි. 5න් 2ක් අඩු කරන්නත් තියෙනවා. එතකොට 9යි. 3යි. එතකොට ගණන් දෙකේම උත්තරේ මොකක්ද? 31යි. එකම ගානනේ නේද? එකම ගාන තමයි මේ දෙවිදියකට තිබුණේ. සංඛ්‍යා පෙත්තේ සහ නිකන් සාමාන්‍ය විදිහට ගණන් ආකාර දෙකකටම ඇවිල්ලා තියෙන එකම ගාන. දැන් ඒ වගේම හතරවෙනි ගානත් ඒ වගේම එකම ගාන තමයි තියෙන්නේ. හරි කියන්නකො 8න් 5. අටයි පහයි තුනයි නෙමෙයි අටේ පහක් අඩු කළාම තුන. අටයි පහයි කියන්නේ එකතු කරද්දී අඩු කරද්දී කියන්නේ අටෙන් පහක් කියන. අටෙන් පහ තුනයි. 10ව 6න් 4ක් අඩු කළා කියන්නේ දෙකයි. 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 දකුණු පැත්තෙන් තියෙනවා සාමාන්‍ය ගානේ අටෙන් පහක් අඩු කළාම තුනයි. 6න් 4ක් අඩු කළාම දෙකයි. ගණන් දෙකටම ආපු උත්තරේ මොකද්ද? 23යි. 23යි. නියමයි සාරි ඈ. බොමුදයි. අපි දැන් අහලා බලමු මේ සමහර අයගේ නම නැහැ නේද? ඒකනේ යූසර් කියලා තියෙනවා. එතකොට කොහොමද කතා කරන්නේ? හා දැන් කවදාවත් ඇහුවේ නැහැ. දුවගේ නම මොකද්ද? හරි නම මොකද්ද? යුමෙත්. පුතා පුතා නේද යුමෙත් පුතා නේ. යුමෙත් පුතා ඉන්නකෝ මයික් එක ඕන් කරගෙන. යුමෙත් පුතා නේ. හොඳයි. එහෙනම් ඉදිරිපත් වෙන එක ලොකු දෙයක් ඈ. හොඳ පුතේ. දැන් එක්කිනා. දැනට එක්කිනා. අනිත් අය පස්සේ ගන්න. යුමෙත් විතරයි දැනට කතා කරන්නේ. යුමෙත් හරි වෙලාවෙදී හරියට කතා කරන්නේ. අන්න ඒ වගේ දැන් අනිත් අය කල්පනාවෙන් ඉඳලා අවශ්‍ය තැනදී කතා කරන්න අනිත් තැන්වලදී කතා කරොත් බෑ ඒක. ඒ යුමෙත් හරියටම ඕන වෙලාවෙදී කතා. හරි. යුමෙත් තෙනි ගාන. පස්වෙනි ගාන. ඉස්සෙල්ලාම සංඛ්‍යා පෙතේ කීය කියාද අඩු කරන්න ඕන? 6න් 5න් 5ක්. කීයද පුතේ 5න් 5ක්? බිඳුවයි. බිඳුවයි. ඊට පස්සේ 8න් 4ක් අඩු කරන්න ඕන. කීයද 8න් 4ක් අඩු කළාම? 4යි. 4. හරි දකුණු පැත්තෙන් තියෙනවා 5න් 5ක් අඩු කරන්න. බිඳුවයි. 8න් 4ක් අඩු කරන්න තියෙනවා? 4යි. 4. ඔය කීයද පුතේ ගණන් දෙකේම උත්තරේට ආවේ? 40යි. දකුණු පැත්තේ 7න් 5 දෙකයි. දෙකයි 9න් 3ක් අඩු කරන්න තියෙනවා. 6යි. හයයි. දෙකටම ආපු උත්තරේ මොකද්ද? 72යි. 72. බොහොමද යුමේ. ඊළඟ කවුද ඉන්නේ? කතා කරපු නැති එකනේ. සර් මහත් කවදාවත් කිව්වේ නැහැ. සර් මම නම කියන්න. එදස්. එදස්. මොකද්ද? දැනට ඉන්නේ සෙදා. සෙදා විතරක් මයික් එක ඔන් කරන්න අනිත් අය ඔක්කොම ඕෆ් කරන්න.
හරිද? එදා ඔයා ෆොටෝ එකක් පේනවා නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා. ඔය නෝනායි මහත්තයයි මොන ජාතිකයෝ කියලාද ඔයා හිතන්නේ? සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර් ආදිවාසීන්? සිංහල. මේ කී දෙනෙක් ඉන්නවද? පුතා සෙදත් ඔය ආයි මයික් එක ඔන් කරන්න මම මේ මියුට් කළා. කට්ටිය ගොඩක් කෑ ගහන්න ගත්තා. එතකොට පාඩම පැහැදිලි. සෙදත් විතරක් මයික් එක ඔන් හරි. අන්තේ ඔක්කොම ඔෆ් කරන්න. සෙදත් මේ නෝනා සිංහල නෝනා කෙනෙක්. සිංහල නෝනාගේ ඇඳුම කියන්න මොකක්ද කියලා? සිංහල කාන්තාවන්ගේ ඇඳුම. ඔසරිය. ඔසරියහා බෝරිච්චි හැට්ටේ. මොකද්ද? ඔසරියහා බෝරිච්චි හැට්ටේ. සිංහල පිරිමින්ගේ ඇඳුමක් කියන්නේ. සිංහල පිරිමින්ගේ ඇඳුම. සරම. ඔව්. සරමහා බැනීම. සරමහා බැනීම. බැනීම බැනීම කියලා තෝක. බොහොම හොඳයි ඈ. හොඳයි සෙදත් අපි යමු ඊළඟ ගානට. ඔයාට තියෙනවා ගණන් වගයක් හදන්න. දැන් ඔන්න සංඛ්‍යාපිතනය සාමාන්‍ය විදිහට අඩු කරන්න තියෙනවා. හරි. පළවෙනි ගානේ මට කියන්නකෝ කීයෙන් කීයක්ද උත්තරේ කීයද? කියන්න. තුනෙන් එක. කීයද කියලා කියන්න. තුනෙන් එක. දෙකයි. තුනෙන් එක දෙකයි කියලා කිව්වා. ඒ විදිහටම ඊළඟ එකක් කියන්න. හතරෙන් එක තුනයි. හතරෙන් එක තුනයි. එතකොට උත්තරේ කියන්නේ 22යි. 22යි. දෙවෙනි ගණනත් පටන් ගන්න ඒ විදිහටම කියන්න. උත්තරෙත් එක්කම කියන්න. 9න් 6ක් 3යි. 2න් 1ක් 1යි. 9න් 6ක් 3යි. 13. 2න් 1ක් 1යි. උත්තරේ? උත්තරේ 13. 13. තුන්වෙනි ගාන. 5න් 2ක් 3යි. 1න් 1ක් 0යි. හරි. උත්තරේ? 3යි. උත්තරේ 3යි. 4වෙනි ගානක් කියන්න. 8න් 3ක් 5යි. 6න් 1ක් 5යි. 55යි. නියමයි නියමයි. 5වෙනි ගානක් කියන්න. 6න් 4ක් 2යි. 4න් 2ක් 2යි. උත්තරේ 22යි. උත්තරේ 22යි. රයිට්. හොඳයි නේ? සරත් හොඳටම හොඳයි. හරිම දක්ෂයි. හොඳට උත්තර ටික දුන්නා. ඔබ දවසක්. හවුද ඊළඟට එන්නේ? මම දෙමු. නම නම. දැන් පැහැදිලිව ඇහෙන්න නම කියන කෙනානි සර් දැනගන්න. සදලිගේ නම දැනගන්න හොඳට. සදලි විතරයි මයික් එක ඔන් කරන්න. සදලි විතරයි. සදනි විතරයි. අනිත් අයට පස්සේ දෙන්න. සදනි විතරක් ඔන් කරන්න. හරි සර්. හරි. සදනි. හයවෙනි ගාන අරයා කිව්ව විදියටම කියන්න බලන්න. කියන්න. තුනෙන් තුනක් බිංදුවයි. නවයෙන් හතක් දෙකයි. උත්තරේ 20යි. උත්තරේ 20යි. 20යි. අතන ගණන් කියන්න. හතෙන් තුනක් හතයි. තුනෙන් දෙකක් එකයි. 14යි. පරක් වෙන්න තු එක මට කියන්නේ නැත්තම් උත්තරේ එනවා ඔයාට ඉතින්. ඉතින් කියන්න ඕනේ. එවැනි ගාන. දෙකෙන් එකක් එකයි. හරි. හතෙන් පහක් දෙකයි. හරි.
ඇති ඕනෑම සංඛ්‍යාවකින් බී රෝමයේ ඇති ඕනෑම සංඛ්‍යාවන් අඩු කරන්න තියෙන්නේ
එතකොට උඩින් තියෙනනේ ඊරව මෙගාන යටින් තියෙනනේ බීරව මෙගා. විතර 98යි 80යි දෙකම තියෙන ඊරව මෙන්නේ. ඔබ කියලා තියෙන උපදේශයට පටහැනි වැරදි. මේ කරන්න බෑ. ඉතින් අපි හැමතිස්සම උඩට ගන්න ඕනේ 98 හෝ 65 හෝ 80. යටින් දාන්න ඕනේ 17 13 25 කියන තුරින් එක. ඔන්න එහෙනම් මම දැන් ගරන්ටි එකක් දෙන්නම්. मंदापू गण हरी हरी अनुट मिथिपापू गण टीकू गण मंदापू तीन हरिदाग मंदापू नी तीन वाला अम्मल की बल अम्म हरिदा हरी गण टीक तीन उत्तर दिंड පළවෙනි ගානේ මට කියන්න කීයෙන් කීයක්ද උත්තරේ කීයද කියලා 8න් 5ක් අඩු කරාම 3යි එහෙමයි 9න් 2ක් අඩු කරාම 7යි උත්තරේ කීයද 73යි 73යි දෙවෙනි ගානත් කියන්න මගේ බෝඩ් එකේ පේන දෙවෙනි ගාන 9න් 3ක් අඩු කරාම 2යි හරි හයෙන් හතරක් අඩු කරාම 2යි. හරි උත්තරේ කියන්න. 2යි. එමයි. තුන්වෙනි ගණන් කියන්න. හතෙන් හතරක් අඩු කරාම 3යි. හරි. අටෙන් එකක් අඩු කරාම 7යි. හරි උත්තරේ කියන්න. අටෙන් තුනක් අඩු කරාම 5යි. නවයෙන් හතරක් අඩු කරාම 6යි. හරි උත්තරේ කියන්න උත්තරේ 55යි ආ හරි ඊළඟට කියන්න පස්සේනි ගාන 6න් 5ක් අඩු කරාම 0යි 6න් 2ක් අඩු කරාම 4යි 40යි ආ බොහොම හොඳයි දැන් මම දාපු ගණන් ටිකනේ ඔයා කිව්වේ ඒ කියන්නේ තාම ඔයා දැක්සයි මේ වෙලාවේ බලලානේ කිව්වේ ඔයා හදපු ගණන් ටික ආ බොහොම හොඳයි गंड प्रस्तार पाठ पटांगे मुलिम गांड मल्टी गांड मल्टिक मल्टिक अरगेन दम गाल अलवांड तमें अरे पलवेनी पेपर एक मत कद पेपर की पलवेनी प्रश्न मेन मेन मेहमती प्रस्तार तीन मेन मेह नीलपाटमल रतुपाटमल कहपाटमल की तीन නිල්පාට මල් తీරුවේ නිල්පාට මල් ගාන ගැනලා මන් බෝඩ් එකේ දාන ගාන ගැනලා අලවන්න. රතුපාට මල් ගාන ගැනලා අලවන්න ඕනි කහපාට මල් ගාන ගැනලා අලවන්න ඕනි හැබැයි කෙලි. කෙලි. එද නැතුව. මන් කොහොමද නිකන් පෙන්වන්නද? ඕම කෙලි. ඕම කෙලි. හරිද? තියෙන ගාන බලලා කෙලි අලවන්න ඕනි. එද මුකුත් නැතුව කෙලින් ලස්සනට කොටුව ඇතුලේ එළවෙන්න ඕනේ හරි එහෙනම් ඔන්න මම දැන් ඔයාලට තියෙන මල්ටික පෙන්නනවා මම බෝඩ් එකේ පෙන්නන ගාන ගැනලා ඔයාලා දැන් අලවන්න පටන් ගන්න හරි පටන් ගන්න අම්මල ගම් ගාලා දුන්නට කමන්නේ අම්මලට ඇවිල්ලා පොඩ්ඩක් උදව් කරන්න කියන්නේ කොළේ තවුත්තු කරගන්න එපා ගම් හලා ගන්න එපා නැමත්තනම නාවන්න එපා තලි තලි කොළේ අනිත් පැත්තේ ලියන්න බැරි වෙයි मलगान गेन इसला नीलपाट मल अलव नीलपाट तीर नीलपाट मलगान मेकिंग गेनगा मगेकिंग गेनगा ගැනගෙන ඒ ටික බලලා ඔයා දැන් ලස්සනට අලවන්න ඕනේ හැබැයි ලෝණ එක නම් සුපිරියටම අලවෙන්න ඕනේ නැත්නම් ඉතින් හරි කැතයි
නිල් පාට මල් කීයක් තියෙනවද? කීයද? අටයි. 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 නිල් පාට මල් අටක් කලවක්. අටයි. නිල් පාට මල් රතු පාට මල් කීයක් තියෙනවද? අම්මලා ගම් ගාලා දෙන්න. හතරයි සර්. කමන්නේ. හතරයි. ආ රතු පාට මල් හතරයි. අහ පාට මල් කීයද බලන්න කහ පාට මල් කීයද? හතයි. හතයි සර්. හතයි සර්. මහ පාට හතයි. කහ පාට හතයි. ඔව් නිල් අටයි රතු හතරයි කහ පාට හතයි. දැන් ලස්සන ප්‍රස්තාරයක් කියලා ඉන්න ඕනේ. ලස්සන රූප ප්‍රස්තාරයක්. මින් ගලන. ලස්සනම ලස්සන මල් ප්‍රස්තාරයක්. මට දැන් ස්ක්‍රීන් ෂෙයා මේ මේ ස්ක්‍රීන් එකට අල්ලලා මේ කැමරාවට අල්ලලා පෙන්වන්න දත්තෝ. අලෝල ඉවර වුණාම පෙන්වන්න ඕනේ. ඔක්කොම අලෝල ඉවර වුණාම කොලේ මට දැන් කැමරාවට අල්ලලා පෙන්වන්න ඕනේ. හරි ලස්සන ඇලවෙන්න ඕනේ කෙලින්. එද නැතුව. රතු පාට මල් කීයද කිව්වේ? රතු පාට මල් හතයි. හතරයි. අග්ගල අට අලවන්න. මයික් ඕෆ් කරගන්න. මයික් ඕෆ් කරන්න. මගේ හරිද? 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 මම ඉවරයි. නම කියන්නේ නම කියන්නේ
ඔන්න මම දැන් කියනවා ඒකනායක මුද්‍යාන්තේ විතරයි පේන්නේ. ඇයි යන්නේ ඔහම නම ගහන්නේ? ලස්සන නම ගහන්නකො වාසගම ඕනේ. ඔයාගේ නම ගහන්නකො ඒකනායක මුද්‍යාන්තේ විතරක් පේනවා. ඉතින් අනේ කවුදන්නේ තියාගේ වාසගම පෙන්නනවා. එයාගේ රූපේ හොඳයි, ප්‍රස්ථාරය හොඳයි. තෙවිඳු සංසුතගේ ප්‍රස්ථාරය ලස්සනට ඇලවිලා තියෙනවා. කවුද මෙයා? දුලන්සා දිනාදී. එයාගේ හොඳයි. හොඳයි කිව්වා අයින් කරන්නකො. කැමරාවෙන් අයින් කරන්නකො නැත්නම් මට පැටලෙනවා. සිරෝමා නිල්මිණි නේ. සිරෝමා නිල්මිණි නම ටයිප් කරද්දි හරියට කරන්න එමේ සිරෝමා නිල්මිණි. ප්‍රස්ථාර ලස්සනයි. හොඳට තියෙනවා. පස්සින්දු රුක්සාන්ගේ ප්‍රස්ථාරය හොඳට තියෙනවා. නිසල නෙත්‍යුග හොඳයි. දැහැමි හොඳයි. සිතුමි සෙනෙත්මා පොඩ පස්සට කරන්න ලම්ම කරන්න එපා. ඒක කෑල්ලයි පේ. සුට්ට පස්සට කරලා අල්ලපුවම සම්පූර්ණයෙන් පේනවා. හොඳයි සිතුමි. තිතික රන්දිර නාමල් පාති බොහොම හොඳ ලස්සන ප්‍රස්ථාරයක් තියෙනවා. ගනුස චමත් හොතර මොදයි. ගනුස චමත් එන්න අලවන්න ඕන. ගනුස චමත් උඩින් නම් දළු වෙයි. පොඩ බලන්න ගනුසගේ පොඩි අවුලක් මම දැක්කා. ඔළුවෙන් හිටලා තමයි දැක්කේ. බලන්න අලෝල ඉවරයි. මෙන්න මෙහෙමද තියෙන්නේ කියලා. පුතේ යට ඉඳන් අලවන්න ඕනේ. උඩ ඉඳන් එහෙම ඇලවුවොත් වැරදි. මම ගනුසේ දැකින උඩ නම් කියන්න එපා. නම් කියන්න 185ම කියන්න බෑනේ. පොඩ්ඩක් මයික් ඕෆ් කරගෙන මේ කියන දේ අහගන්නකෝ. හරි. පුළුවන් පුළුවන් මේවා කියන්නම්. ඉතින් තමන්ගේ තරණම් එච්චරයි. බලන්නකො ලස්සනට මෙන්න මේ වගේ යට ඉඳලා නිල් පාට මල් හතරක්. කෙලින් තියෙනවනේ ඇට නැති. රතු පාට මල් හතරක්. කහ පාට මල් හතරක්. යට ඉඳලා තමයි එන්නේ. දැන් කොටු ඇර ඇර ඇලෙවොත් වැරදි. උඩ ඉඳලා ඇලෙවොත් ඒක. යට ඉඳලා තමයි යන්නේ. හරිනේ. එහෙනම් ඔන්න ලස්සන ප්‍රස්ථාරයක් ආවා. ඕකෙන් ඔයාලට ප්‍රශ්න ටිකක් අහනවා. දැන් බලන්න මම මේ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ. දැන් උත්තර ලියන්න. උත්තර ලියන්න. වැඩියෙන්ම ඇති මල් මොනවාද? අඩුවෙන්ම ඇති මල් මොනවාද? වැඩිම මල් ගණනක් ඇති තීරේ මල් කීයක් තිබේද? අඩුම මල් ගන්න කැටි තීරේ මල් කීයක් තිබේද? නිල් පාට මල් කීයක් තිබේද? රස් පාට මල් වලට වඩා නිල් මල් ගන්න කී. හරි. ප්‍රශ්න 6ක් තියෙනවා. උත්තර 6ම දාලා අත උස්සන්න. අනේ මයික් ඕක් කරන් ඉන්න මයික් ඔන් කරන්න එපා. තයි. තයි. අනේ මයික් එක වහන්න. ළමයි ලියනවා තාමනේ. දැන් කැමරා ටික ඔක්කොම ඕෆ් කරන්න. කැමරා ඔක්කොම ඕෆ් කරන්න. මේ වෙනකන් කැමරාව ඔන් කරගන්න බැරි වෙච්ච දුවල පුතාලා ටග් ගාලා ඔන් කරගන්න. ඔයාලගේවත් මට බලන්න. හිටපොය කැමරා ඕෆ් කරගන්න. සමහරව ඕෆ් කළේ නැහැ. හිටපු නැති අය ඔන් කරගන්න. චනිත හොඳයි. ලස්සනයි චනිත. මෙතු මෙතුලි හොඳයි. මෙතුලි කවුද මේ? චනුලි. චනුලි තින්නවා නේද? චනුලි මෙතුලි දෙන්නගේ. චනුලිගේ එක ආයි පෙන්නන්න. මෙතුලිගේ එකත් ආයි පෙන්න.
අනිත් එක්කෙනා වම් පැත්තේ ඉන්න එක්කෙනා ජනුලි නේද? නේද? රතුපාට හැට්ටේ නම් ඉන්න දුවගේ නම් හොඳට පේනවා අනිත් එක්කෙනා. හරි හරි. ආ දැන් හරි. දෙකම හරි නේද? හොඳයි. ලක්කනගේ හොඳයි. පන්තිලු හොඳයි පන්තිලු. විනුදි විනුදි හොඳයි. බිම්තර දිලීප පස්තර ගන්න බිම්තර බිම්තර ළඟ වැඩි ඉපෙන්නේ. කැලලයි පෙ. තව පස්තර පස්තරම ගන්න. පස්තර ගන්න. බිම්තර ඔළුවෙන් හිටව නේද තියෙන්නේ? බිම්තර කෙලින් හිට ගන්න. බිම්තර අනිත් පැත්ත පෙන්නන්නේ. ඔස්සති හොඳයි. සමල් හොඳයි. ඕලු ඕලු පන්ති එහෙමයි. හොඳයි සමල්. දිනුග ඕනිට. හොඳයි හොඳයි. මල් ටිකක් තියෙනවා. හරි උත්තර ටික දාලා ඉවරයි කට්ටිය. දිනාය හොඳයි. उत्तर उत्तर पलवी प्रश्न माल मोनवाद නිල් පාට මල්. ආ වැඩියෙන්ම තියෙන්නේ නිල් පාට නේද? ඔව් අටක්ම තියෙනවානේ. අනිත් ඒවා ඉතර නැහැනේ. තිරේ උසටම පේන්නේ නිල් පාට. එන උතරේ නිල් පාට. අඩුවෙන්ම ඇති මල් මොනවද? රතු පාට මල්. ඌ හරියටම හරි. ඒ කියන්නේ මිත්‍යෙතම පේන තීරුවේ තියෙන මල් තමයි අඩුවෙන්ම ඇති මල් වෙන්නේ. වැඩිම මල් ගන්න කැති තීරුවේ මල් කීයක් තියෙනවද? 6. හරියවන. ඔව්දුවේ 8ක් තියෙනවා. අඩුම මල් ගන්න කැටි తీරේ මල් කීයක් තියෙනවද? 7යි. 4යි. අන්න හරි. 4යි. නිල් පාට මල් කීයක් තියෙනවද? 8යි. 6යි. නිල් පාට මල් 8යි. රතු පාට මල් වලට වඩා නිල් මල් කීය ගන්න කීයද? 4. उत्तर उत्तर දැන් මේ සමන් පිට්ට මල් තමයි මේ පේන්නේ රාත්‍රී කාලයේ පිපෙන මල සමන් පිට්ට මල හරි සුවඳයි ඈ මුළු පැත්තම සුවඳ ගහනවා ඔන්න මම පළතුරු වට්ටියක් ඔයාලට දෙනවා මේ පළතුරු වට්ටියේ තියෙන පළතුරු ටික ගණලා ප්‍රස්තාරේ අලවන්න ඕනේ දැන් ඔන්න ඔයගොල්ලන්ගේ දෙවෙනි ප්‍රස්තාරය පෙරලා ගන්න දෙවෙනි ප්‍රස්තාරය මෙන්න මේ දහයයි
माइक ऑन करने तो तदन पर इनको मैं बला मैं कैमरा में बला माइक ऑन करने ओन नहीं की बोले बाकी बैठे नहीं හැමෝම ඉවර නැකන් ඉන්නෙපේ අපි ඉවර වුණාට අනිත් කෙනා ඉවර නැකන් අපි පොඩක් ඉවසන්නත් පුරුදු වෙන්න ඕනේ නේද එතකොටනේ හොඳ ළමයි වෙන්නේ තමන්ගේ වැඩේ ඉවර වෙච්ච ගමන් ඔක්කොම හරි කියලා හිතන්න එපා අපි ඔක්කොම ඉවර වෙන්න ඕනේ අයි मम्मी හරි දැන් නම් කාලේ ඇති අවවන්ද මට පේන්නේ විදියට නම් ඔක්කොම වගේ ඉවරයි කෙනෙක් දෙන්නේ තමයි තාමත් වැඩ කරනවා පේන්නේ බලන්න ඔපගේ ප්‍රස්තාරය අඹගිරි කීයක් තියෙනවද අඹගිරි කීයක් තියෙනවද තුනයි නේද ඈ කෙසෙම් කිදී
උණයිද මෙතන ගිනි පහක් තියෙනවද බලන්න පහයි දොඩම් ගිනි දෙකක් තියෙනවා දෙකයි ආ ඉන්න දෙකයි ලස්සනම ලස්සන අඹ කෙල් දොඩම් තියෙන ප්‍රස්තාරයක් තමයි දැන් ඔයගලන්ට පේන්නේ ඕකින් අහන ප්‍රශ්න වලට දැන් උත්තර ලියන්න පටන් ගන්න ප්‍රශ්න පහ පහලා තියෙනවා ශබ්ද නොකර උත්තර දාන්න තමන්ගේ ඉවරෙච්ච එකම මයික් එක ඔන් කරන් දෙපා එක හොඳ නැති පුරුද්දක් නරක දේවල් කරන ළමයි නරක ළමයි ඒ හොඳ ළමයෙක් වෙන්න නම් කියන දේ හඳ උනේ සෙනුජ වටපිට බලන්නේ ඇයි උත්තර ටික දාන්න ඉක්මනට නේද සංසිලු වගනේ සංසිලු වගනේ මයික් එක ඔන් කරන්න සංසිලු ඔයාට ඇහෙන්නේ නැද්ද මට ඔයාව පේනවා මයික් එක ඔන් කරලේ නැහැ ආ දැන් හරි සංසිලු ඉවරද උත්තර දීලා වන්සිරු පුතා උත්තර ලියලා ඉවරද? ඔව් ඉවරද? ඔව් සර්. ආ ආ. මම කියන්න ඕනා. හරි වන්සිරු පටන් ගන්න උත්තර දෙන්න. පළවෙනි ප්‍රශ්නේ වන්සිරුගෙන් අහන්නේ වැඩියෙන්ම ඇති පළතුරු වර්ගයේ කුමක්ද? කෙසෙල්. ඔව් වැඩියෙන්ම තියෙන කෙසෙල්. ආ පුතා කියන්න අඩුවෙන්ම ඇති පළතුරු වර්ගයේ කුමක්ද? නාද දොඩම් පන්සිලු විතරයි කියන්නේ වෙන අය කියන්නේ නැහැ මයික් එක ඕෆ් කරගන්නවා පන්සිලු විතරක් උත්තර දෙනවා වැඩිම පළතුරු ගණනක් ඇති තීරයේ පළතුරු කීයක් තිබේද පන්සිලු පන්සිලට ඉක්මන් කරන්න වැඩේ කරන්න බෑනේ පන්සිල් ඔහම උනාම
තැඟල කියන්න බෑ. වැඩිම පළතුරු ගණක් ඇති තීරයේ පළතුරු පහක් අපිට දක්නට ලැබෙනවා. පහක් දක්නට ලැබෙනවා. අන්තිම අඩුම පළතුරු ගණක් ඇති තීරයේ පළතුරු කීයක් තිබේද? නෑනේ මිනිස්සුන්ගේ සද්දන්නේ. ඒක නෙවෙයි. අඩුම පළතුරු ගණක් ඇති තීරය කියන්නේ දොඩම් තීරය. දොඩම් තීරයේ අපිට පළතුරු දෙකක් පේන්න තියෙනවා. දොඩම් ගෙඩි ගණන කීයද කියලා දැන් අහනවා. දොඩම් ගෙඩි ගණන දෙකක්. හරි නේද? වැඩේ ඉවරයි. අපි යමු කමතක් බලන්න. ගොයම් පාගන හැටි බලන්න. මේ බලන ගොයම් පාගන හැටි. ආද නම් දකින්නවත් නෑ මේ වගේ දෙයක්. ඉතින් අපිට මේ උඩුගම්පොළ පැත්තේ ඉන්න අයට, ගම්පහ පැත්තේ ඉන්න අයට මේ වගේ ගවයෝ දාලා ගොයම් පාගනවා දකින්න හම්බෙන්නේ නෑ කවමද අප. ඒකෙන් හින්දා බලාගන්න කමතක ගොයම් පාගන විදිය. ගොයම් පාගන්නේ මොකටද? මොකටද ගොයම් පාගන්නේ? දැන් වී කරල් තියෙන කොටස ගොයම් ගහේ උඩ කොටස කපලා ඉරලා කමතේ දා. කමතේ දාලා දවම් දැන් අර වී කරල් වී ඇට ටික තියෙන ගොයම් ගහේම ගොයම් ගහේ වී ඇට ටික අයි ඉරලා තමයි මේ ටැග් එක කරන්නේ. ගවයෝ මෙහෙම වෙනකොට ගවයේ කුරවලට අහු වෙලා පැහැදිලා මොකද වෙන්නේ? B ඇට ටික වෙන් වෙනවා. උතර B ඇට ටික වෙන් වෙනවා, ගස් ටික වෙන් වෙනවා. ඊට පස්සේ උලං කළාම රොඩු ටික අයින් වෙලා, ඒ කියන්නේ පිටුරු ටික අයින් වෙලා B ඇට ටික විතර බෙක් කර ගන්න පුළුවන්. ඔක තමයි ගොයම් පාගනවා කියලා කියන්නේ, කොළ මඩවනවා කියලා කියනවා අපට. අපි දැන් ඔන්න ඊළඟ ප්‍රස්තාරය අලවණ්ඩයි හදන්නේ. ගණ්ඩ මෙන්න මේ රතු පාට රවුන් ටික. නිල් පාට, කොළ පාට රවුන් කපාගත්තු ටිකක් තියෙන්නේ. අන්න ඒ ටික ඊළඟ ප්‍රස්තාරය අලවණ්ඩයි හදන්නේ. ඒකේ තියෙනවා නිල් රතු කොළ කියලා වර්ණ. දැන් ඔන්න මම ඔයාලට දෙනවා බෝඩ් එකේ ওই ටික. හරි. දැන් මන් දාලා තියෙන බෝල ටික ගනින්න. රතු බෝල ගණනලා රතු එකේ අලවණ්ඩ, නිල් බෝල ගණනලා නිල් එකේ අලවණ්ඩ, කොළ බෝල ගණනලා කොළ එකේ අලවණ්ඩ. පටන් ගමුද වැඩේ? ආයි. විනාඩි 5යි. ප්‍රස්තාරය ඇඳලා ඉවර කරන්න. මයික් ඕන් කරන්න එපා, කතා කරන්න එපා. මම කතා කරන්නෙත් නෑ, ඔයගොල්ලෝ කතා කරන්නත් එපා. කැමරා ටික ඕෆ් කරන්න. කැමරා ටික ඕෆ් කරන්න. මේ වෙනකම්ම කැමරාව ඕන් වෙච්ච නැති දරුවෝ දැන් ඔන් කරගන්න. හතයි
අකිත එසඳු අලෝලා ඉදර අලෝ නනේ තාම හරි හරි අපිට පාත් කරන්න කැමරා උඩ වැඩි වහලේ පේන්නේ අකිත එසඳු කැමරා පොඩක් ඇඩ්ජස්ට් කරගන්න ඔය අලෝණ හරිය මට පේන්නේ මේ වහලේ පේන්නේ අමාරු කමන්නේ නැහැ දැන් හරි දැන් ඔය තියෙන හොඳට පේනවා වැඩේ කරනවා පේනවනේ මට නැත්තම් උඩ ටික පෙවුනට වහලේ පෙවුනට වැඩක් නැහැ සිතුමි සෙනෙත් මා යොර නේද කවුද මේ යෝනෙත් යෝනෙත් ගියේ වැඩේ ඉවරම කරලා තියෙනවා එක රතු පාට රවුමක් පොඩ්ඩක් පැත්තට ගියාද යෝනේ යෝනේ පොඩ්ඩක් රතු පාට රවුමක් චුට්ටක් ඇද වෙලා වගේ පේනවා පොලේ ඇඹරිලා හින්දාද කෙලින් නලවන්න ඕනේ ඇද නැතුව ඔකිත ඔකිත එක රවුමක් ඇදේ ගිහිල්ලාද ඔකිත පොඩ්ඩක් බලන්න පොලේ පොඩ්ඩක් පොඩ්ඩක් මට නම් බෙවුනේ පොඩ්ඩක් ඇද වෙලා වගේ පේන හැටිද දන්නේ කෙලින් නලවන්න දැහැමිගේ හොඳයි අමායාගේ හොඳටම හොඳයි මතීෂ පහන් හොඳයි පැත හරවලා තින් කෙලින් අල්ලන්න ඔස්ස ඔසදි හොඳයි නේද රත්තරයි නෙළුම් නෙළුම් පන්ති යස්ස कैमरा लंक रास्ता है पहाड़ दी पेरे रहा होता है अनुदी होता है हरे कोड़ा कटी वरा है अभी जंग है ना बालम वो पारा कोई नहीं रहा लस्सा डालो लती नो अलग ही देख का मास है इतने विधि तीन होने बालंद मैंने मेहम है नील पाट राउंगाड़ हरिद रातु पाट हरिद कोल पाट हरिद ඔන්න ප්‍රස්ථාරේ ඔන්න ඔය මත්තමට තියෙන්න ඕනේ. හරිද කියලා බලන්නකො. विदुषी सुवारा नामल पंती विदुषी सुवारा माइक के कौन करा विदुषी सुवारा अरे प्रस्ताव ये इवराई नाम उत्तर टिकल यहाँ ने पटांगा अंडे अभी බලමු මොනවද ඔයාලෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කියලා ප්‍රශ්න පහක් අහලා තියෙනවා උත්තර පහක් ගන්න තියෙනවා පටන් ගන්න වැඩි
ප්‍රස්ථාරය ඇතුරින් නැසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මයික් ඔන් කරන්න එපා අනිත්‍යයටත් උත්තර ලියන්න පොඩ්ඩක් වෙලාව දෙන්න विदुषी सुवारा माइक ऑन करना विदुषी सुवारा पोटा फोन कर उत्तर किया उत्तर රතුපාට අටක් නෑ හතයි නේද තිබුණේ ඔව් 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 රතුපාට හතයි ඈ අටක් නෑ මයිකේ ගණිත පොඩ වැරදිලා වගේ නේ එන්න මයික හදලා දෙන්න राइट संसला सिर्फ वैडी देने को क्या मति पार्ट मोकाद देते कोटे रातु हाँ वैडी में देने क्या मति रहता अडुमन सांग क्या वा क्या मति पार्ट मोकाद संसला नील अडुमन नील दे ओ अडुमन अपने पेने तीर वे अडुमन में पेने नील पार्ट है नहीं त्वर दिलाने
මොකද වුනේ? ගොඩක් ඉන්නේ වැරදීමක් තියෙනවා හදන්න වෙනවා. ඔගලන්නේ ප්‍රස්ථාරයේ අඩුවෙන්ම තියෙන කොළද නිල්ද? නිල් පාට පහද ආවේ. इसलाम नील पाट आप क्या बल में कह देखे तूने हतरा पहा हाय है नील पाट आवे पहाय नील पाट आवे नील पाट पहाय दितीन ओ सर पहाय मेन मेके बेरा बेलाती मगे मे प्रसन्न की पुटी अव लख बेलाती नील पहाड़ इन नील पहाड़ वाला वेडिंग රතු හතයි නේ ඉන්නෝන් කොළ පාට හය හරි ආ හරි දැන් ඒ අනුව රතු හතයි වැඩියෙන්ම තියෙන්නේ රතු අඩුවෙන්ම තියෙන්නේ එතකොට නිල් වෙන්න ඕන නේද ඔව් සර් මට මේක හදද්දී ටයිප් කරද්දී පොඩි වැරදීමක් වෙලා මගේ ඇති හරි අපි සුපර් ස්කැලර් එක හදලා ගමු කොළපාට මල් වලට වඩා නිල් පාටට කී දෙනෙක් කැමතිද කියන්න බෑනේ එකෙක්වත් නැහැනේ කොළපාට වලට වඩා කැමති අපි හතර වෙනි ප්‍රශ්නේ කපලා දාමු හතර වෙනි ප්‍රශ්නේ අවශ්‍ය නැහැ අපි ඒක ඉවත් කරනවා ඈ හතර වෙනි ප්‍රශ්නේ අපි ඉවත් කරලා දාමු තමා මේ මොකක් කරේ පොඩි අවුලක් වෙලා මට එතනදී වගේ තිබුණා තියෙන්නේ मतलब बोल दे आप की तम वे अंतिम पीछे हरी हरी दुवल पुता पेन मे पलवे प्रश्न आई बल रथपाट की दिन कमती रथपाट कमती हताई शिशु वेडियम दिन कमती पाट मुखादी पेन बोल वेडियम दी रथु रथ कि අඩුම සංඛ්‍යාවක් කැමති පාටක් මක්ද අඩුවෙන්ම තියෙන නිල් පාට බෝලනේ එහෙනම් නිල් කියලා දැම්මා හතරෙන් ප්‍රශ්නේ ඉරකින් කපලා දාන්න ඒ ප්‍රශ්නේ නැහැ පස්සෙන් ප්‍රශ්නේ මේ ප්‍රස්තාරයට සුදුසු නමක් යොදන්න හරි මෙන්න මේකට දෙන්න පුළුවන් නමක් බලන්න මොකද දෙන්න ඔයාලා දීපු නම මොනවද ඔයාලා දීපු නම මට කියන්න බලන්න එක එක්කෙනා දීපු නම මම දැම්මා පන්තියේ සිසුන් කැමතිම වර්ණය කියලා ඔයාලා මොනවද දාපු නම कुर्ता पास्ता
මල් වෘත ප්‍රස්ථාර කියලා වෙනම ජාතියක් තියෙනවා. වෘත ප්‍රස්ථාර කියන්නේ මේවට නෙමෙයි. ඒ කියන්නේ වෘත ප්‍රස්ථාර කියලා දාන්න එපා මහන්ද. මල් කියලා දාන්න එපා ඒකත් මහන්ද. එහෙම කියන්නේ. මේක ඔයාලා ලිව්වම මකන. ඔයාලා ලිව්වේවා මකලා පන්තියේ සිසුන් කැමැතිම වර්ණය කියලා දාන්න. පන්තියේ කැමැතිම වර්ණය. පන්තියේ සිසුන් කැමැතිම වර්ණය. අනේ එහෙම ලියන්න. මයිකෝන් කරන්න එපා. පන්තියේ සිසුන් කැමැතිම වර්ණය. වෘත ප්‍රස්ථාර කියලා වෙනම જાතියක් තියෙනවා මේ රවමක් ඇතුලේ කොටස් වලට බෙදලා අඳින එක. ඒක ලොකු පන්ති වලදී ඉගෙන ගන්න, පහේදී ඉගෙන ගන්නවා ඒක. පහට යනකම් වෘත ප්‍රස්ථාර නැහැ. මේවා නෙමෙයි වෘත ප්‍රස්ථාර කියන්නේ, මේවා රූප ප්‍රස්ථාර. රූප ප්‍රස්ථාර කියන්නේ වර්ගයේ හඳුන්වන එක නිසා මේ ප්‍රස්ථාරයේ නමක් නෙමෙයි. මේ ප්‍රස්ථාරයට දාන නමට අපිට ගැලපෙන්නේ පන්තියේ සිසුන් කැමැතිම වර්ණය කියන නම. නැත්තම් කණ්ඩායමක සිසුන් කැමැතිම වර්ණය. පන්තියේ සිසුන් කැමැතිම වර්ණය. සර්. ඕකේ. उत्तर मेन मे विधि හරි බල්ලෝ තීරුවේ බල්ලෝ ගාන ගැනලා අලවන්න පූසෝ තීරුවේ පූසෝ ගාන ගැනලා අලවන්න හාව තීරුවේ හාව ගාන ගැනලා අලවන්න හරි පටන් ගන්න බලෝ කියා කියනවාද බලෝ බලෝ කියනවාද දෙනේ කියා අට දෙනේ හතයි බලෝ හතද අටද බලන්න හතයි 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 ආ බලෝ හතයිලු මන්ද මං කියන්නේ නෑ සේ බලෝ හතයි හතයි पूसो पूसो की ये तो बोला ना पूसो पहाई पहाई पूसो पहाई लो मंगे नहीं ना हाव की ये तो बोला ना हाव ताकि ये दीवर कराने होगा देवी सर हटाई आओ आता किन्नर सर हटाई 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 आओ आता किन्नर
මන්දන්නේ මමනම් ගන්නේ ආ මමනම් ගන්නේ නැහැ ඔයගොල්ලෝ හරියට ගණන් ගන්නවා පොතේ තියෙන එක එම්මේ සිරෝමා නිල්මිනි ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම මොකද්ද? සෙනල්ලා සෙන්දි. ආ අම්මට කියලා නම ගස්ස ගන්න ඕනේ. ඔයාගේ නම ගහන්න. අක්කාගේ නමද අම්මගේ නමද තියෙන්නේ? අම්මගේ. අම්මගේ නම. ආයක තමයි ඒක වෙනස් කළා නේද අපි පන්තියේ ඉඳ එක නමක් ගහන්න වාගේ ලස්සනම නම ගහන්න කොහෙ ඈ සමල් මල්ලීට පෙන්නන්ද අලෝපේක ඉතිපස්සේ ඉඳන් බලාගෙන ඉන්නවා සමල් මල්ලිද ලංගිද මන්ද පිටිපස්ස ඉඳන් හොඳට බලන් ඉන්නවා අයියා රස්තාවේ යලෝන හැටි පහන් පහන් දිනේ පහන් දිවරයි වගේ ඉස්සලා බෙන්නවා ආයි පෙන්නන්න පහන් දි පොඩ්ඩ හරි වැඩි බලන්න පන්සිල් හොඳට අල්ලන්න බලන්න පහන් දිගේ බල්ලෝ ටික හරි ආව සුදු පාට හින්දා වැඩිය පේන්නේ හරි ප්‍රස්තාරේ හොඳයි ලක්කන ඉවරයි නේද ආයි ලක්කන හොඳයි චනිත චනිත හොඳයි ප්‍රස්තාරේ දම්පාටටද බල්ලෝ කැපුවේ ලස්සනයි එක වගේ ලස්සන කපලා තියෙනවා මේ බල්ලෝ ගන්න හරිද චනිත පොඩ බල්ලෝ ගන්න හරිද කිය අඩුද හරි සර් බල්ලෝ ටී අඩුවෙන් වගේ පෙවුනා ඒකට අය පාරක් බාන්න හරිද කූපේන්න ගානම ඉන්නවද ඔක්කොම බල්ලෝ හයයි නේ කියලා බල්ලෝ හයට වඩා වැඩි නැද්ද ඉතින් බල්ලා කොත්තෝ යදුයි වගේ මේ සමාලි සමාලි නේද සමාලි හොඳයි दखण बेतर वागी
ප්‍රස්ථාරයක් ඇවිල්ලා තිනවා. සිතුමි තැනෙත් මගේ ප්‍රස්ථාරය හරිම ලස්සනයි. යුවන්නේ හොඳයි. හොඳටම හොඳයි. My PC නම නෑ නේද? My PC නම ගාගෙන ඉන්න ප්‍රස්ථාරය නම් හොඳයි. දිනුජේ කවුද අර ඇවිල්ලා ඔළුව දාන එක්කෙනා? දිනුජේ කවුද ඔළුව දාලා ගියේ? එයත් එක දඟලන්න එපා. හැබැයි පාඩම හොඳට අහගෙන ඉන්න ඕනේ. ඉලක්ක කරලා හරියන්නේ නැහැ මෙතන. හොඳයි, අපි බලමු එනම් ප්‍රස්තාරේ නේද? බලමු ඔයාලා ඇඳපු එකයි මම ඇඳපු එකයි හරිද කියලා. ඔයාලට බල්ලෝ කීයක් ආවද, මට බල්ලෝ කීයක් ඉන්නවද කියලා බලමු නේද? මට බල්ලෝ හතක් ඇවිල්ලා තියෙනවා. පූසෝ පහයි. හාවෝ ඇවිල්ලා තියෙනවා අටක්. හාවෝ අටක් ඇවිල්ලා තියෙනවා. බල්ලෝ හතයි, පූසෝ පහයි, හාවෝ අටයි. හරි නේද? හරිද? හරි සර්. බල්ලෝ ඉන්නෝනේ හතක්. බව්වෝ ඕඩි ඕඩිලා ඕඩිලා හතයි. ඤාවෝ ඉන්නවා, ගාපිල්ලා ඉන්නවා පහ. හාපැන්චෝ ඉන්නවා අට. හරි, අපි දැන් ඒකෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගමු. උත්තර ලියන්න කොදුවල පුතාලා ඔක්කොම අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර. මෙන්න ප්‍රශ්න පහක් අහලා තිනවා ප්‍රස්තාරය ඇතුලෙන්. පාඩම උත්තර කපයන්න.
Okay, I want to buy. හරිද ඔයා පෙන්න විඩියෝන් කරන මොයික ගනපේ At the end. So
उत्तर बल्कि उत्तरे हावा अडम संख्या पूसो उत्तरे पूसाट पूसाट वड़ा हावाट की पूसाट पहाय हावाट अटाय तुना उत्तरे तुनाय वड़ा कमती की तुनाय पूस प्रश्न छायाराधपुर लोके किसीम फिलीमेक मे फिलीमे तीन लक्षण दपन लिखने मिनी शरीर पिटत पेनुम इतरा पेनुम के नमूत मे फिलीमे उदरायन महान से तुला आध्यात्मिक
ගුණය. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම ගුණ නිරූපණය වෙන්න තමයි හදලා තියෙන්නේ. මේ වගේ පිළිමයන් ලෝකෙ වෙන කොහොමවත් නැහැ. ලෝකෙම තියෙන උදම වටිනාම පිළිමය තමයි සමාධි බුදු පිළිමය. හොඳයි අපි පොඩි කාලයක් ඉතින් ඊළඟ ප්‍රශ්නයට යනවා. පන්තියේ සිසුන් කැමැතිම මල් වර්ගය පිළිබඳ තොරතුරු රැස් කර වගුව සම්පූර්ණ කරන්න ඒ අතුරින් ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. අපි බලමු පිච්ච මල් වලට කී දෙනෙක් කැමතිද කියලා. මම දැන් අහලා බලපුවාම පිච්ච මල් වලට කැමති අයට මම ඉරි කෑලි ගහගත්තා. මම කැමතියි මම කැමතියි මම කැමතියි කිව්වාම ඒ කිව්ව අය සංඛ්‍යාව තමයි ඉරි කෑලි. ඔයා ගැනලා ඉරි ටික අඳින්නකො ඉතලා ඉරි කෑලි ටික ලස්සනට ඇලේට අඳින්න. ඔය විදිහට පොඩ්ඩක් ඇලවෙන විදිහට දකුණට ඇලවෙන විදිහට ඉරි කෑලි ඉස්සලාම තියෙනවා පහ. ඒ පහ එක ළඟ තියෙනවා. පහෙන් පස්සේ ඊළඟට කියන්නේ ඇඩ් කරලා ලියන්න. හරිද? පළවෙනි පහ ළඟ ළඟ ගැහුවා. ඇඩ් කරලා තමයි ඊළඟ තුන ගහලා තියෙන්නේ. එතකොට 5යි 3යි 8යි කියලා ගණන් ගන්න හරි ලේසියි අපි. තේරුණාද? 5යි 3යි 8යි කියලා ගණන් ගන්න ලේසියි. ඊළඟ රූපේ අපිට පේනවා ඉර කෑලි පහක් විතරයි තියෙන්නේ. ඒ පහම එක සෙට් එකට තියෙනවා. පහේ සෙට් වෙනම තමයි අපි ගහන්නේ. දැන් රෝස වල බලන්න මම දාන්න කැමති ළමයි ප්‍රමාණය. ඒතකොට අපිට පේනවා රෝස පහේ සෙට් එකකුයි දෙකකුයි තියෙනවා. ඒතර පහයි දෙකයි හතයි කියලා ටග් ගාලා ගණන් ගන්න පුළුවන්. 1 2 3 කියලා ගයින්න ගියාම ටිකක් අමාරුනේ ඉරි කැලි ළඟ ළඟ තියෙනකොට නේද? හැබැයි අර පහේම වෙනම තියෙනකොට ගයින්න හරි පහසුයි අපිට. ඒකින්ද මේ වගේ ගණන් වලදී අපි පහේ සෙට් වෙන් කරලා තමයි මෙයක්. ඉරි කැලි පහක් ළඟ ළඟ ඇඳලා අනිත් ටික ඇඩ් කරලා අඳිනවා. ওই විදිහට ඔන්න අපි දැන් වගුව සම්පූර්ණ කරගත්තම ළමයි පිච්ච මල් වලට කැමති ළමයි ඉන්නවා 8 දෙනෙක්. අර්ලියා වලට කැමති ළමයි ඉන්නවා 5 දෙනෙක්. රෝස වලට කැමති ළමයි ඉන්නවා 7 දෙනෙක්. ඔව්. ඊළඟට මොකද කරන්න යන්නේ කියලා අපි බලමු. ඔන්න ඔය ටික ප්‍රස්ථාරයේ මෙන්න මෙහෙම अंक दान वेन हतर ඉලක්කමක් එන්න ලස්සනට දාන්න ආයි කොටුව මැදට එන්නයි දාන්න. යටම කොටුව කෙලින් 1. දෙවෙනි කොටුව කෙලින් 2. තුන්වෙනි කොටුව කෙලින් 3. ඔන්න ඔහම අපි රූප ප්‍රස්ථාරයක් අඳිනකොට වම් පැත්තෙන් අංක දමා ගැනීමක් සිදු කරනවා. අපි ඒකට කියනවා සිරස් අක්ෂය සලකුණු කිරීම කියලා. සිරස් අක්ෂය මාත්‍රකාවයේදීම සිරස් අක්ෂය සලකුණු කිරීම සිරස් අක්ෂය නම් අපි දීලා තියෙනවා පිච්ච අරලිය රෝස කියලා. දැන් මොනවද අඳින්නේ? දැන් මල් නෙමෙයි අඳින්නේ. ළමයි සංඛ්‍යාවනේ. ළමයින්ව තමයි අඳින්නේ. ළමයින්ගේ මුළු ඇඟම අඳින්න කියලා තමාරුයි. අපි මූණක් අඳහම ඇති. මේ බලන්න. අතන ඉස්සලා වගුවට ගිහිල්ලා බලන්න පිච්ච වලට කී දෙනෙක් කැමතිද කියලා. रोस
අච්චුපතේ ප්‍රස්ථාර පාඩමට දීලා තියෙන වැඩ ටික ඔක්කොම කරලා තියාගන්න ආයි අපි සිකුරාදා පන්තියේදී තමයි මේ උත්තර ටික බලන්නේ. අච්චුපතේ ප්‍රස්ථාර පාඩමේ ඔක්කොම ටික කරලා තියාගන්න සිකුරාදා පන්තියේදී මේ ටික බලනවා. ප්‍රස්ථාරි පුතේ ඔක්කොම ටික අඳින්න කියලා කිව්වේ. අර වගුවේ දැක්කෙන විදිහට වගුවේ දැන් සිස්ටමලට කැමති ළමයිද? ළමයින්ට මූණු වැන්දානේ. ඒ විදිහම මූණු අඳින්න ඕ කියන්නේ. ඕ ඕ කියන්නේ. ඉස්සෙල්ල වගුව ජුට්ට පෙන්නන්න අපි දැන්නුයි කට්ටලා ආවේ. ආ හරි හරි. ඉන්න ඉන්න වගුව දාන්න. සර් අච්චුපොතේ ප්‍රස්ථාර කියලා පාඩමක් තියෙනවා. ඒ ප්‍රස්ථාර කියන පාඩමේ ප්‍රස්ථාර එක කියලා ඇති. ඒ පාඩමේ තියෙන ඔක්කොම ගණන් ටික හදලා තියන්න සිකුරාදාට බලන්න. ලිවීමේ පොතේ අපිට තියෙන 8 7 6 අදින්න විතරයිනේ මූටම ලිවීමේ මේක දරුවෝ මේක පේපර් එකේ කරන එක මේක පේපර් එකේ කරන්න තියෙන්නේ අච්චුපත ගෙදර දැම්මම අච්චුපත ගෙදර වැඩටනේ කරන්නේ පේපර් එකේ කරන්නේ පේපර් එකේ 8යි 7යි නේද මෙන්න මේ විදිහට බලන්න රෝස මොකද කිව්වේ අරලිය පහයි අරලිය පහක් නැද්ද බලන්න අරලිය පහක් නැද්ද ඔන්න ඔහම සතුටු මූණු ටිකක් ඇන්දා පැන්සලෙන් ලස්සනට අඳින්න සතුටු මූණු ටික ඒකෙනුත් අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක් මේ කැංගරුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ ජාතික සත්වයා තමයි මේ කැංගරුවා බලන්න පැටියේ බඩේ බඩේ ඇතුලේ තියෙන බෑග් එක හඩෙන් ගත්ත බෑග් එකක් නෙමෙයි බඩේම පැස පැස කියලා කියන්නේ බෑග් එක පැසක් තියෙනවා ඒ පැස ඇතුලේ තමයි පැටියව දාගෙන යන්නේ හරි නේද එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු.
තව එක ප්‍රශ්නයක් නම් ඉතුරු තියෙනවා. ඒකට වෙලාව මදි වගේ. ඔව්. ගොඩක් තියෙනවනේ නේද? අපි ඊළඟ එක ඊළඟ දවසේ කරමු. දැනට එනම් අපි නවත්තමු. මේ ප්‍රස්තාරයෙන් නවත්තමු අපි. හද කියලා පොඩ්ඩක් පෙන්නන්නකො මට කැමරාවට අල්ලන. මේක ඇඳලා ඉවරයි පොඩ්ඩක් පෙන්නන්නකො. ආ හරි හරි හරි